විපක්ෂ නායකතුමා මම කිසිම කෙනෙකුට උත්තරයක් දෙන්න හදනව නෙවෙයි හැබැයි පහුගිය දිනවල සිදුණු සිදුවීම් තුල මට කරුණු පැහැදිලි කිරීමකට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා මම ඉල්ලීමක් කරනවා කරුණා කළා මමත් කාටවත් බාධා කරේ නැහැ බාධා නොකර මම මේ කියන කාරණාව සටහන් කරගන්න මොකද මේ රටේ විපක්ෂ නැතුමක් කෙටියෙන් පැහැදිලි කරන්න දැන් මට අවස්ථාව දෙන්න මොකද නිල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පෞද්ගලික මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය යම් කිසි වැරදි තොරතුරු හෙඩ්ලයින් වලට ගහලා මගේ චරිතය ඝාතනය කරලා තිබෙනවා මම ඒ නිසා මම මේ විපක්ෂ නායකවරයා හැටියට මට මේ විග්‍රහය කරන්නට අවස්ථාව ලබා දෙන්න ගරු කතානායකතුමනි මම මේ නියෝජ්‍ය කතානායකතුමනි මම මේ කාරණාව පටන් ගන්නේ විශේෂයෙන්ම මේ රජයේ පත්තුණු මූලාරම්භයේ සිට ඉස්සෙල්ලම කිව්වා සංස්කෘතික අරමුදල තුලින් බිලියන 11ක මහා මුදල් වංචාවක් මහා හොරකමක් සිදුලා තිබෙන කාරණා. ඉතින් විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි එදා කමිටුවක් පත් කරා මේ කාරණාව විමසන්න මම කැමතියි මේ කමිටුව ඒකට සම්බන්ධ වුණේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් ඉදිරිසිංහ ගෝඨාභය ජයරත්න විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඒ වගේම හරිගුප්ත රෝහණදීර ජ්‍යෙෂ්ඨ නීතිඥ හැබැයි ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි හරිගුප්ත රෝහණදීර කියන්නේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නීති උපදේශක සහ 2010 මහමැතිවරණයේ තරඟය කරන ලද එවකට සන්ධානයේ අපේක්ෂකවරයෙක් පොදු සන්ධානයේ අපේක්ෂකවරයෙක් ඒ කියන්නේ අපේ පාර්ශ්වයට සම්බන්ධ නොවන දැන් ඒ අය විමර්ශනයක් කරා හැබැයි මේක අරුම පුදුම විමර්ශනයක් කරු නියෝජ්‍ය කතානායකතුමනි විමර්ශන වාර්තාවට කිසිම කෙනෙක් අත්සන් තියලා නැහැ මම මේක හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා අත්සන් නොමැති වාර්තාවක්. එතකොට මේ අත්සන් නොමැති වාර්තාව පාවිච්චි කරලා එදා 2020 මහමැතිවරණේ දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරා. එතකොට මේ වාර්තාව අල්ලස් කොමිසමටත් පැමිණිලි කරනු ලැබුවා. මෙන්න අල්ලස් කොමිසමෙන් ලැබුණු පිළිතුර. අල්ලස් කොමිසම කියනවා බොහොම පැහැදිලිව අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවුණු බැවින් මේ සම්බන්ධ ඉදිරි කටයුතු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව කරුණාවෙන් දන්වනවා. මම මේ කරුණු කාරණා ටික හැන්සාත්ගත කරනවා සභාගත කරනවා සීලු දෙනාගේම දැන ගැනීම උදෙසා. ඊට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කෝප් කමිටුව අමාත්‍යංශයේ නිලධාරීන් කෝප් කමිටුව කැඳවලා උපදෙස් දීලා අලුත් කමිටුවක් පත් කරා. ඒක වසන්ත ජිනදාස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සභාපති. W.P. ගුණපාල ශ්‍රී ලංකා ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් ක්ලාස් 1 රිටයර්ඩ්. M.D. වීරකෝන් ශ්‍රී ලංකා අකවුන්ටන්සි සර්විස් ක්ලාස් 1. ඒකේ සමාජික. මම කැමති ඒ වාර්තාවේ අපි සතුව තියෙන කොටස් පිටු 120 සිට විශේෂයෙන් මම කියන්න ඕනේ මේ නිගමන කොටස 153 154 දක්වා අත්සන් සහිතව හැන්සාත්ගත කරනවා සභාගත කරනවා පුදුමයට කාරණාව නියෝජ්‍ය කතානායකතුමනි මේ වාර්තාව කෝප් එකට එවලා තියෙනවා හැබැයි පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ නැහැ මොකද්ද ඒකට හේතුව දැන් මේකට ආවනේ චෝදනා පාලක මණ්ඩලය රැස් වෙන්නේ නැතුව තීන්දුව ගත්තා අගමැති සහභාගී නොවි තීන්දුව ගත්තා මේවයි තියෙන්නේ ආවරණ අනුමැතියට ගත්ත අත්සන් බොරු බව කැබිනට් අනුමැතියක් නොමැති බව ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකරපු බව දරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ වාර්තාව හැන්සාත්ගත කරනවා සභාගත කරනවා
සියලු චෝදනා වලට සජිත් ප්‍රේමදාස ඇතුළු කිසිම කෙනෙක් වගකිවිය යුතු නැහැ අපි නිර්දෝෂී කියන එක මේ වාර්තාවේ ඔප්පු වෙලා තිබෙනවා මේකට අපි කියන්නේ මේ වසන්ත ජිනදාස වාර්තාව එතකොට මේක මම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ දැන ගැනීම සඳහාත් ඒ වගේම මාධ්‍යවල දැන ගැනීම සඳහාත් මොකද ඒ දවස්වල හෙඩ්ලයින් පිට හෙඩ්ලයින් ගැහුවා සංස්කෘතික අරමුදලේ සජිත් ප්‍රේමදාස මුදල් ලවභාවිතා කරා මුදල් හොරකම් කරා සල්ලි හොරකම් කරා ගසා කෑවා ගරු ඔබතුමාට මම කියන්න කැමති මම මේ කාරණාව ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ හැන්සාත් ගත කරනවා සභාගත කරනවා අපි මොකද්ද කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්වාමින් වහන්සේලා 59කගේ ආදාහන උත්සව ආදාහන පූජෝත්සව වලට 184ක් ලබා දුන්නා සාහිත්‍ය උත්සව සහ පෙරහැර මංගල්‍ය වලට 120ක් ලබා දුන්නා සිසු දහම් සෙවන වැඩසටහන යටතේ බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් දහම් පාසල් 367ක් ගොඩනගන්නට බිලියන 1.1 ලක්ෂ 11000 මම මෙහෙම කියන්නම් මිලියන 1101ක් අපි ලබා දුන්නා පාස්කු ප්‍රහාරයෙන් විනාශ වුණු දේවස්ථාන කටුවාපිටිය කොච්චිකඩේ සියොන් මිලියන 115ක් ලක්ෂ 1158ක් පාස්කු ප්‍රහාරයෙන් ඇති වූ ගැටුම් වලින් හානියට ලක් වුණු ඉස්ලාමීය දේවස්ථාන ගොඩනගන්නට ලක්ෂ 66ක් දිවයිනපුරා බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් ස්ථාන සංවර්ධනය කරන්නට මිලියන 2017ක් ඔක්කොම මිලියන 3268ක සංවර්ධන වැඩ කටයුතු කර හැම දෙයක්ම කරේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව SDNCC ආයතනය නිමෝ ආයතන මගේ පුද්ගලික ආයතනවත් පුද්ගලික ඉදිකිරීම් ආයතනවත් නෙවෙයි ඒ නිසා මේකේ ඛේද වාචකය මොකද්ද දන්නවද ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා මේ ලිපි ටික ජනාධිපතිවරණය පරාජය වුණේ අපි නොවැම්බර් 16 මම මේ මතකෙන් කියන්නේ 2019 නොවැම්බර් 26 ලිපියක් ලියනවා Chief Financial Officer Ministry of Housing Construction and Cultural Affairs CCF එකේ අධ්‍යක්ෂක ජෙනරාල්ට පටන් ගත්තු සියලුම වැඩ කටයුතු නතර කරන්න කියලා. එතකොට ගරු කතානායකතුමනි අද මිරිසවැටියේ නායක ස්වාමින්වන් වහන්සේ ප්‍රමුඛ මිහින්තලා පුදුබිමේ ස්වාමින්වන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික ක්‍රිස්තියානි ආගමික සිද්ධාස්ථානවල අය අහනවා ඇයි ඔබ පටන් ගත්තු වැඩ කටයුතු ක්‍රියාත්මක නොවුනේ කියලා. මේ වැඩ කටයුතු ජනාධිපතිවරණය පෙරදිලා දින 10කින් ඇතුළත මේ තහනම් කරපු ලිපිය මෙන්න මං හැන්සාත් ගත කරනවා සභාගත කරනවා ඒක අර ජිනදාස වාර්තාවේ සඳහන් වෙනවා ඒ තුලින් මහා විශාල දේපල හානියක් සිදු වුණයි කියන කාරණාව දැන් ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මම මේ සංස්කෘතික අරමුදලේ නිර්දෝෂීභාවය තහවුරු කරන සියලුම කරුණු කාරණා වාර්තා හැන්සාත් ගත කරන අතරතුර සභාගත කරන අතරතුර මේ ඊයේ පෙරේද අලුතෙන් විගණන වාර්තාවක් කියලා සඳහන් කරලා අභ්‍යන්තර විගණන වාර්තාවක තොරතුරු කරුණු කාරණා හැන්සාත් ගත කරලා තියෙනවා සභාගත කරලා තිබෙනවා මම කැමති ඒක ගැන පෞද්ගලික විග්‍රහයක් කරන්න දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි කවුද මේ විගණන වාර්තාව ලියලා තියෙන්නේ මේ විගණන වාර්තාව ලියලා තියෙන්නේ NVT ධම්මික ධම්මික කියන මහත්මේ එතකොට NVT ධම්මික කියන පුද්ගලයා මේ විගණන වාර්තාව හැන්සාත් ගත කරලා සභාගත කරලා තිබෙනවා මොකද තනතුර හැටියට දාලා තියෙන්නේ ප්‍රධාන අභ්‍යන්තර විගණක වරහන් ඇතුලේ ආවරණ මම මේ සියලු දේ හැන්සාත් ගත කරනවා සභාගත කරනවා දැන් කවුද මේ NVT ධම්මික කියන්නේ මම කියන්න කැමති NVT ධම්මික කියන්නේ
දෙදස් විස්සේ පෙබරවාරි මාසෙ තුන්වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්තහ සේවා ප්‍රගතිශීලී සංගමේ වෙනත් වචනයකින් කියනවා නම් පොහොට්ටුවේ ලේකම් විසින් ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වෙත යොමු කරලා තිබෙනවා පොහොට්ටුවේ නිලධාරි මණ්ඩලය. එතන මේ NVT ධම්මික කියන පුද්ගලයා මේ පොහොට්ටුවේ නිලධාරි මණ්ඩලයේ සමාජිකෙක් කියන එක බොහොම පැහැදිලිව මේ ලිපියේ ඔහු කාරක සභිකේ පොහොට්ටුවේ යූනියන් එකේ ඊළඟට තවත් ලිපියක් ලියනවා එහෙම පෙබරවාරි 3 වෙනිදා එහෙම ලිපිය ලියලා පෙබරවාරි 18 වෙනිදා මේ පොදු පෙරමුණේ යූනියන් එක ලියනවා මොකද්ද ලියන්නේ NVT ධම්මික මහතා වැඩ බලන අභ්‍යන්තර විගණක තනතුරට පත් කරන ලෙස සංස්ථාවේ උපසභාපතිට ලිඛිතව ඉල්ලනවා. එතකොට මෙන්න ඒකත් මම ඒ ලිපියක් මම හැන්සාගත කරනවා සභාගත කරනවා. එතකොට බලන්න දැන් විගණන වාර්තාවක් කියලා වාර්තාවක් අභ්‍යන්තර විගණකගේ වාර්තාව කියලා NVT ධම්මිකව ප්‍රොමෝට් කරලා තියෙන්නේ NVT ධම්මිකව පත් කරලා තියෙන්නේ මොකද? එයා පොදුජන එක්සත් පෙරමුණේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යූනියන් එකේ කාරක සභිකේ සහ මුලින්ම දේශපාලනය. ඊළඟට මම කියන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පොයින්ට් ඔෆ් ඕඩර් එකට මගේ ගරු කතානායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා මේ පච හැල්ලක් ගෙනලා මෙතන දිගාරින්නේ. ඒ නිසා මේක විවාදයකට ගන්න නෙවෙයි. මෙතුමා ඉංජිනේරු සංස්ථාවේ කරපු කාරණා මෙතුමාගේ පාලනයෙන් පස්සේ මේ හිටපු ජනාධිපතිතුමා ඇමතිවරයා වශයෙන් කටයුතු කරා මම රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරා. ඒ නිසා මෙතුමා මේ ගෙදර මෙතන ඇවිල්ලා සුද්ධවන්තයා වෙන්න කතා කරනවා. මේ ඉංජිනේරු සංස්ථාවේ වෙච්ච හානිය අපි විවාද ගණනාවකදී කරලා තියෙන ඕන විවාදයක් අපි පැහැදිලිවම ඉල්ලනවා ඕනම දවසක ලබා දෙන්න. මෙතුමාට බලය දුන්නේ පන්සල් හදන්න තමයි. සංස්කෘතික අරමුදලේ සල්ලි අරගෙන පන්සල් හදන්න දුන්නට මෙයාගේ නෝනාගේ සැලුන් එකේ කොණ්ඩේ කපන තැනට මේ සේවකයෝ ගෙනියන්න දුන්නේ නැහැ. මෙයාගේ අර විපක්ෂ නායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙහෙම පෞද්ගලික පැහැදිලි කිරීමක් කරනකොට මෙහෙම බාධා කරන්න බෑ. ඔබතුමාට ඒකට ඉඩ දෙන්න බෑ. ගරු අන්තතුමලා නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. අභ්‍යන්තර නියෝජ්‍ය කතානායකතුමනි මා ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් අහන්න කැමති විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් කරනවා. එතුමා වරප්‍රසාද යටතේ සමාවෙන්න එතුමා පොයින්ට් මට පොඩ්ඩක් මේක පාර්ලිමේන්තුව වගේ බූදලයක් නෙවෙයි. මේක කෙහෙල්වත්ත නෙවෙයි. අපිටත් කතා කරන්න අයිතියක් තියෙනවා මේකේ. ඔව්. අර කතානායකතුමනි මගේ ප්‍රශ්නය විපක්ෂ නායකවරයා මගෙත් නෙවෙයි. පාර්ලිමේන්තුව 225යිම. තනි පුද්ගලයෙක් නෙවෙයි මේක. විපක්ෂ නායකරෝ ඉදලා පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමාවෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ ප්‍රශ්නය මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කියලා තමයි නැගිට්ටේ. මම පැහැදිලි කරගන්න. පොඩ්ඩක් පොඩ්ඩක් අහගන්නකෝ. මේක සිරිකොත නෙවෙයි. මේක මේ සජබ කාර්යාලය නෙවෙයි. ප්‍රශ්න ඉදිරිපත් කරනකන් ඉන්න මං ඊට පස්සේ. ඔජ කතානායකතුමා මට මේක අහන්න දෙන්නකෝ. ඔව්. මගේ ප්‍රශ්නේ අහන්න. ඔබතුමාට මයික් එක දීලා තියෙන ඔබතුමා කියන්න. කියන්න දෙන්න නෑ පචපච ගන්නවනේ. ඒගොල්ලෝ පචපච කියවට මේක ඇතුලේ කියන්නේ රෙකෝඩ් වෙනවා. මගේ ප්‍රශ්න විපක්ෂ නායකවරයා මේ ප්‍රකාශය කරන්නේ මම ඔබතුමාගෙන් පැහැදිලි කරගන්නයි අහන්නේ මේ ප්‍රකාශය කරන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් යටතේද? නෑ නෑ. මේ ඔබතුමාගෙන් මේ ඔය නියෝජක කතානායකද? නියෝජක කතානායකද? කවදද නියෝජක කතානායකද? නියෝජ්‍ය කතානායකතුමනි මගේ ප්‍රශ්නය මට පැහැදිලි කරගන්න මන්ත්‍රීවරයෙකුට අයිතිය තියෙනවා. එතුමා මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි නම් පොයින්ට් ඔෆ් ඕඩර් එකක අහන්න පුළුවන් විනාඩියයි. එහෙම නැත්නම් එතුමාට මේ විශේෂ ප්‍රකාශයක් කරන්න මූලස්සනේ එහෙම අවසරයක් දීලා තියෙනවද කියන එක තමයි මම ඔබතුමෙන් අහන්නේ. නෑ එතුමා වරප්‍රසාද යටතේ මෙයන් ප්‍රශ්නයක් නගන්න අවසර ඉල්ලලා තියෙනවා. ඔව්. ඔව්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට කතා කරන්න. ගරු විපක්ෂ නායකතුමා මොකද
මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ අභ්‍යන්තර විගණන වාර්තාව ලියලා තියෙන්නේ NVT ධම්මික කියන පුද්ගලයා. හොඳයි. එයාට ඒ ප්‍රොමෝෂන් එක ලබා දෙන්නට පොදු ජන එක්සත් පෙරමුණෙන් ලියපු රෙකමෙන්ඩේෂන් ලියුමත් ඒ යෝජනා ලියුමත් මම හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා. එතනින් ඉවර නෑ. එතනින් ඉවර නෑ. ඔහුට අභ්‍යන්තර විගණන ආවරණ තනතුර කරන්නට කිසිම සුදුසුකමක් නෑ. මං කැමතියි ඔබතුමාට අවධානය යොමු කරන්න. නියෝජ්‍ය කතානායකතුමනි බාධා කරන්න එපා. බාධා කරන්න එපා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. බාධා කරන්න එපා. නෑ මට දැන් ඔබතුමාලා බාධා කරන්න එපා. මේක පෞද්ගලික එක්ස්ප්ලනේෂන් එකක්. මේක පෞද්ගලික පැහැදිලි කිරීමක්. ගරු කතානායකතුමනි. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා කෙටි. ගරු කෙටියෙන් පැහැදිලි කිරීමක් නැත්තම් මේ විවාදයක් කළා අද අයවැය කන කතා කරන්න හම්බෙන්නේ නෑ ඔබතුමා. ආහිර හෝ අභ්‍යන්තර විගණන විලධාරීවරයෙක් වෙන්නට බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන්නට ඕන. අවුරුදු 12ක් පළපුරුද්ද තියෙන්නට ඕන. ඒ කිසිවක්වත් නැතුව ඒ ටීවත් පාස් නැති පුද්ගලෙක්ව දේශපාලනික වශයෙන් පත් කරලා මටත් මගේ බිරිඳටත් මඩ ගහන්නට ව්‍යාජ අභ්‍යන්තර විගණන වාර්තාවක් සකස් කරලා තිබෙන්නේ මේ කෑකෝ ගහන හැමෝටම මම මේ තොරතුරු සියල්ලක්ම හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා. අවසාන කාරණාව ඔබතුමාට අවසාන කාරණාව ඔබතුමා දන්නවා වොලන්ටරි රිටයර්මන්ට් ස්කීම් කියලා වැඩසටහනක් තියෙනවා. ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම. ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වනකොට SCC එකේ සභාපතිවරයාත් ලිඛිතව දීලා තියෙනවා මේක හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා. මුදල් අමාත්‍යංශයේ ලිපිලේඛනවලක් තියෙනවා. VRS එකක් දුන්නට පස්සේ ආපහු බඳවා ගන්නට බැහැ. දන්නවද විශේෂ කාරණාව? අදටත් මේ ධම්මික කියන පුද්ගලයාව මේ ව්‍යාජ විගණන ප්‍රධාන විගණක කියන පුද්ගලයාව VRS එකක් දීලා ඉවරලා එයාව ආපහු බඳවාගෙන තිනවා දෙවතාවක් දෙසැම්බර් 31 වෙනිදා වෙනකන්. හරි අවසන් කරන විපක්ෂ නැහැ. දේශපාලන සන්තෝෂම් කියන්නේ ඒ විතරක් නෙමෙයි. හරි ආවරණ කියලා ප්‍රොමෝෂන් එකකුත් දීලා තියෙනවා. හරි හැබැයි මම එකක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමා. නියෝජ්‍ය කතානායකතුමා මේ එකක්වත් ආගතුමනි අවසන් කරන්න පුතෝ. නියෝජ්‍ය කතානායකතුමා මගෙත් වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදු වෙලා තියෙනවා. ඒකයි මා ඔබතුමා මටත් දෙන්න මේ නැත්තම් මටත් අසාධාරණයක්. නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාට නියෝජ්‍ය කතානායකතුමනි මම මිනිත්තුවක් විපක්ෂ නායකතුමා අවසන් කළා කියන්නේ එතුමා ඊට පස්සේ විනාඩියක් ඔබතුමා අවසන් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සියලු දෙනාටම උත්තර දෙන්න පුළුවන් මම කතා කරලා ඉවරුණයින් පස්සේ. මම ඔබතුමාට විපක්ෂ නායකතුමා කෙටියෙන් අවසන් ධම්මික NVT ධම්මික කොහොමද ආවරණ පත්වීම් ගත්තේ පොදු පෙරමුණේ යූනියන් එකේ? නෑ ගරු විපක්ෂ නායකතුමා අධ්‍යාපන සුදුසුකමුත් නැහැ. නෑ ඔබතුමා ඔය කාරණේ 22 ප්‍රශ්නයක් අතට ඉදිරිපත් කරා නම් පැහැදිලිව උත්තර දෙන්න තිබුණා. ට පටහැනිව පත්වීම් දෙකක් දීලා තියෙනවා ඔහු රිටයි වුණාට පස්සේ. මේ සන්තෝෂම් දීලා තියෙන විපක්ෂ නායකතුමා ඔබ මතු ප්‍රේමදාසට ඔබතුමා සඳහන් කරන කාරණේ 22 ප්‍රශ්නයක් අතට ඉදිරිපත් කරානේ. එතකොට මේ නියමිත පිළිතුර ලබා දෙන්න පුළුවන්. අසාධාරණයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නෑ අසාධාරණ නෙවෙයි. ඔබතුමා අසාධාරණයක් කරන අද විවාදය. අද මේ පැවැත්වෙන අයවැය විවාදයේ අමාත්‍යංශ කීපයක ඒකද? හරි ඔබතුමාගේ ඉතුරු ලිපිලේඛන ටික සභාගත කරන්න ඉතුරු ප්‍රශ්නය 27-2 ප්‍රශ්නයක් අටතේ මේ සභාවට ඉදිරිපත් කරන්න පැහැදිලි උත්තරයක් හම්බ වෙයි. 27-2 නෙවෙයි. මම ඔබතුමාට කියන්නේ මේක මේ ඊයේ හෝ පෙරේදා දවසේ මේ පාර්ලිමේන්තුවේ සභාගත කරා
අභ්‍යන්තර විගණන වාර්තාවක්. ඒ අභ්‍යන්තර විගණන වාර්තාව ලියපු නිලධාරියා පොදු පෙරමුණෙන් පත් කරපු සුදුසුකම් නැති. දැන් ඔබතුමා ඔබ පැහැදිලි කරානේ. සියලුම කරුණු කාරණා හැන්සාත් ගත කරනවා සභාගත කරනවා මම ඒ වගේම කියන්න කැමතියි හරිගුප්ත රෝහණ දීර වාර්තාව හැදුවෙත් මට මඩ ගහන්න මේ ධම්මික ව්‍යාජ විගණන වාර්තාව හැදුවෙත් මට මඩ ගහන්නයි කියන එක මම ප්‍රකාශ කරනවා හොඳයි බොහොම ස්තුතියි මහින්දානායකතුමා විනාඩියෙන් කියලා අවසන් කරන්න ගරු නියෝජක කතානායකතුමනි ඔව් මේ පාර්ලිමේන්තුවේ ඉන්න රටටම වැඩිම බොරු කියන පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහත්තයා කෙනෙක්ද ඔප්පු කරා මම ඔබතුමාට කියන්නේ ගරු කතානායකතුමනි මෙතන මගේ ළඟ තියෙනවා විගණන වාර්තාව මේ විගණන වාර්තාව හදලා තියෙන්නේ අමාත්‍යංශයේ විගණන නිලධාරියා මේ අමාත්‍යංශයේ විගණන නිලධාරියා පත් කරන්නේ විගණන දෙපාර්තමේන්තුවෙන් විගණකාධිපතිවරයාගේ නියෝජිතයා එහෙමනම් විගණකාධිපතිතු කරන්නේත් පොහොට්ටුවෙන් විගණන නිලධාරින් පත් කරන්නේත් පොහොට්ටුවෙන් ඒ මේ විගණන ඔක්කොම කරන්නේ පොහොට්ටුව මේ කියන විදිහට මේ පැහැදිලිව කට උත්තර අරගෙන දෙනවා 6 දිනෙකින් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ බිරිඳගේ සැලුන් එකේ අතු ගෑවේ ඒගොල්ලෝ ඒ වැඩ කරේ ඒගොල්ලෝ 19 දිනෙකට පඩි දුන්නා මේක ඒගොල්ලෝ කට උත්තර දීලා මේ මෙතන නන් ටික තියෙනවා නන්ද කුමාර හපු ආරච්චි සංජය කට උත්තර දීලා කියනවා අපිව සෙලුන් එකට අනිමුත්තු කර ඉංජිනේරු සංස්ථාවෙන් අරගෙන අපට පඩි දුන්නා හැබැයි අපි වැඩ කරේ සෙලුන් එකේ ඉතින් විගණනය කරලා දීලා තිනවා මෙතුමා පහුගිය අයවැයේම ක්‍රිකට් පාලක මණ්ඩලයට ගැහුවේ විගණනයක් පදනම් කරගෙන මේකත් එවන් විගණනයක් ඒ නිසා මේ විගණනේ පැහැදිලිව කියනවා ඒ අය කට උත්තර දීලා කියනවා මේ සෙලුන් එකේ අපි වැඩ කරා මේ සෙලුන් එකේ වැඩ කරා විතරක් නෙවෙයි අපි රාජේන්ද්‍ර සංස්ථා පඩියරම් එකේ වැඩ කරේ කියලා ඒ විතරක් නෙවෙයි තව එකක් කියන්න මේක විගණනේ පැත්තකට දාන්නකෝ මේ ඉන්න ඉවරයි විගණනේ පැත්තකට දාන්නකෝ මේ සෙලුන් එක අයිතිකාර ඉඩම අයිතිකාරයා අවුරුදු 3ක් නෝන කුලිය ගවන්න නැතුව බලහත්කාරයෙන් ඉන්නේ හරි ඒ මනුස්සයාට කුලිය ගවන්න නැහැ ඒ මනුස්සයාට කුලිය ගවන්න නැතුව බලහත්කාරයෙන් ඉන්නේ ඒ විතරක් නෙවෙයි ඔබතුමා අහගන්න ඒ විතරක් නෙවෙයි නිවාස අධිකාරියට රස්ස 1000 ගානක් දුන්නා කිසිම ප්‍රමවේදයක් නැහැ හොඳයි ගරු මන්තෝ ඒක ගැන පැහැදිලි කිරීමක් කරා පුරා විද්‍යාව කර දුන්නා ඒ නිසා රාජ්‍ය මුදල් අවසන් කරා ඔව් නලින් බණ්ඩාර මහත්තයා ඔබතුමා මොකක්ද ඉන්ටර්පෝඩ ගරු ඉන්ටර්පෝඩරේ කියන්න ගරු කතානායකතුමනි ඔව් මේ එතුමා විගණන වාර්තාවයි අභ්‍යන්තර විගණන වාර්තාවයි කියන එක තේරෙන්නේ නැහැ මං හිතන්නේ සිංහල තේරෙන්නේ නැද්ද මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා මේ කියන්නේ අභ්‍යන්තර විගණන වාර්තාවක් මේ අභ්‍යන්තර විගණන වාර්තාව හදපු එකේ සුසුකම් තමයි ගරු විපක්ෂනායකතුමයි කිව්වේ ඉතින් අපි ඔව් විපක්ෂනායක පොයින්ට් ඔෆ් ඕඩරේ කියන්න පුතා පොයින්ට් ඔෆ් ඕඩර් ඔව් කියන්න පුතා පොයින්ට් ඔෆ් ඕඩරේ පොයින්ට් ඔෆ් ඕඩර් ඔව් පොයින්ට් ඔෆ් ඕඩරේ කියන්න කනගාටු වෙනවා මේ අවස්ථාවේ විගණකාධිපති කාර්යාලයත් විගණකාධිපතිතුමාටත් ඇත්ත වශයෙන්ම ලොකු අපහාසයක් වුණා මේ අභ්‍යන්තර වැඩ ආවරණ විගණක පත්කරේ විගණාධිපති කාර්යාලය නෙවෙයි මේක පත්කරේ අභ්‍යන්තර විගණන හැටියට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුලෙන් ඒක කරේ පොදු පෙරමුණේ සමිතියේ ඉල්ලීම වලින් කිසෝටේ රජ මත පොයින්ට් ඔෆ් ඕඩර් කියන රීතිය කියන්න ගරු නියෝජකතුමා බොහොම ස්තුතියි අද පාර්ලිමේන්තුව ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා අද ගරු තිසත්නායක මහත්මයා මොකක්ද මේක නේද ගරු නියෝජක කතානායකතුමනි ඔව් 2021 අගෝස්තු 3 වෙනි දින මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබූ